අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මම කමිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රට විනාසයි දැන් නැති තවත් වනසන්න දෙන්න බෑ සමගි ජනබලවේගයේ බලය රට වටින්ම කොළඹට සමගි ජනබලවේගයේ විරුද්ධාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි ලේකම් කාර්යාලය ඉදිරි පිටට ගිය සජිත් ජනාධිපතිවරණයක් ඉල්ලයි ජනපති සිදු කරන විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 8:30ට සජීව විකාශය සියත ටීවී ඔස්සේ IMF යන්නේ නැහැ කිව්ව ආණ්ඩුව දැන් ප්‍රතිපත්තිමය තීරණයක් අරන් IMF යන්න හදයි IMF නියෝජිතයෝ ජනපති හමු වෙයි බැසිල් ඉන්දියාවට ගෑස් පෝලිම් තවදුරටත් ගෑස් නැව් තාමත් මුහුදේ අද සිට බස් ගාස්තු 15%කින් ඉහළට අවම ගාස්තුව 20යි ඉන්ධන බෙදා හැරීම මාෆියාවක්ද දුම්රියත් ගණන් උස්සයිද හොඳටම සැප විඳින ලංකාවේ පාරිභෝගිකයින් අද ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරයි ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙන්න තවත් කමිටුවක් ප්‍රථමයෙන් දේශීය පුවත් රට විනාසයි දැන් නැති තවත් වනසන්න දෙන්න බෑ සමගි ජනබලවේගය රට වටින්ම අද කොළඹට ආවා දැවැන්ත විරෝධතා පාගමනකින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වුණා මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවයි වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික ගැටලු ඇතුළු ප්‍රධාන ගැටලු රැසකට විසඳුම් ඉල්ලමින් සමගි ජනබලවේගය අද කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා රට විනාසයි දැන් ඇති තවත් වනසන්න දෙන්න බෑ යන තේමාව මුල් කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා ඊට සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලචීන් මෙන්ම පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා විරෝධතාකරුවන් විවිධ ප්‍රදේශ ඔස්සේ කොළඹට පැමිණීමත් සමගම කොළඹ ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා විවිධ කණ්ඩායම් වශයෙන් පැමිණි සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් එක් කණ්ඩායමක් ලෙස එක්ව ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිටට ගමන් කළා විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමටත් පෙර සිටම එම ස්ථානයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනු දක්නට ලැබුණා විරෝධතාකරුවන් තමන් විසින් රැගෙන පුරු සහ විවිධ ඡායාරූප ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මාර්ගයේ බිම දමා ඒවා ගිනි තබන අයුරුද දක්නට ලැබුණා
විරෝධතාවයේ නිරත වෙමින් සිටි පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගම එම ස්ථානයේ තරමක උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා තිබූ අතර විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ. මෙම උණුසුම්කාරී තත්ත්වයෙන් පසුව එම ස්ථානයේ සමුග ජනබලවේග නායකින් විසින් ජන රැලියක් පවත්වනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට රාත්‍රිය 8:30ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මේ අතර ජනාධිපතිවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කරන විශේෂ ප්‍රකාශය හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. හෙට රාත්‍රිය 8:30ට මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍යංශය තහවුරු කළා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය විනාඩි 15ක පමණ කාලයක් සිදු කෙරෙනු ඇති.
සියත ටීවී අප නාලිකාව ඔස්සේ හෙට රාත්‍රී 8:30 සිට ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කරන මෙම විශේෂ ප්‍රකාශය ඔබ වෙත ගෙනීමට අප සූදානම්. මහකන්නේ සඳහා කාබනික පොහොර බෙදා හැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා. රසායනික පොහොර සහ වල්නාශක වලට හුරු ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කාර්යයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එහෙත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින් විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බවද ජනාධිපතිවරයා පවසනවා. ගොවීන් නිසිලස දැනුවත් කිරීම නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබා දීම සිදුවිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. නිලධාරීන් වගේම පොහොර නිෂ්පාදකීන් මේකට සම්බන්ධ වන සෑම දෙනෙක්ම අර සාමාන්‍ය ක්‍රමයට වඩා වැඩි කැපවීමක් කාර්යක්ෂමතාවයක් උනන්දුවක් තියෙන්නට ඕන. සාමාන්‍ය ජොබ් එකක් හැටියට කරන්න ගියොත් එහෙම මේක සාර්ථක වෙන්නේ නැහැ. අර වෙනදා කරන වඩා තල්ලුවක් දෙන්න ඕන මේක සාර්ථක කරගන්නට නම්. මොකක් හරි අඩුවක් තියෙනවා නම් අපිට ඒක හරි ගස්සන්න පුළුවන්. ඉතින් ඒක ඉතාමත්ම වැදගත්. නිලධාරීන්ගෙන් හරි ඇත්ත තත්ත්වය ඒ පළාත්වල ඉක්මනින්ම ඉහළට එනවනම් ගොවියෝ දැනුවත් කිරීම සහ දැන් අම්පාරේ ගොඩක් ගොවියන්ගේ කොන්ෆිඩන්ස් එක එහෙම නැත්නම් මේ ගැන දැන් බිල්ඩ් අප් වෙලා තියෙනවා. ඒතකොට මේක කාටවත් ඩිස්පියුට් කරන්න බෑ. ඇත්තටම ගෙවුණු මාසය තුළ වැඩියෙන්ම ඇසුණු අකුරු තුන තමයි IMF. අද IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්යොන් රී මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. අද IMF ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්යොන් රී මහතා ඇතුළු දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙහිදී සාකච්ඡා වූ කරුණු තවමත් හෙළිදරව් කර නැහැ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ ලේකම් SR ආටිකල් යන මහත්වරුන්ද ඊයේ මෙම නියෝජිත පිරිස හමු වුණා. අද කැබිනට් හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ප්‍රතිපත්තිමය වශයෙන් IMF යාමට කැබිනට් ටුව එකඟ වූ බවයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්නවද නැද්ද? ප්‍රතිපත්ති එකඟතාවය පළ කරා මුදල් ඇමතුමාට අදාළ සාකච්ඡා ආරම්භ කොට තාක්ෂණික සහයෝගයක් ලබා ගැනීම සඳහාත් ඉදිරිය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා ගැනීම සඳහාත් අවශ්‍ය ප්‍රතිපත්ති එකඟතාවය පළ කොට තිබෙනවා. එහිදී නිල සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි. ඔවුන්ගේ උපදෙස් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. ඇත්තටම අපේ රටට IMF ණය යනු අලුත් දෙයක් නෙවෙයි. විවිධ අර්බුදකාරී අවස්ථාවල අප IMF ණය අරගෙන තියෙනවා. අප ඇත්තටම IMF එකට දැනටමත් විශාල ණයක් ගෙවන්න තියෙනවා. ඇත්තටම අද අපේ රටේ අර්බුදය හඳුනාගත යුතුයි. විදේශ විනිමය අර්බුදය, විදේශ ණය අර්බුදය, විදේශ සංචිත පහළ යාම, උද්ධමනය ඉහළ යාම. දැනට මේ අර්බුදවලින් ගොඩ යාමට ඇති එකම ක්‍රමය ණය ලබා ගැනීම. IMF එකට ඇත්තටම යාමට ආණ්ඩුව හොඳටම පමා වුණා. කාගෙන් ණයගත්තත් කොන්දේසි සහ ගිවිසුම් ගතවීම අනිවාර්යයි. විශේෂයෙන් IMF එක කොන්දේසි නැතිව ණය දීලත් නැහැ, දෙන්නෙත් නැහැ. පාඩු ලබන රාජ්‍යායතන ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍යාංශ සීමා කිරීම, රාජ්‍යාංශයේ රැකියා අඩු කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සාමාන්‍යයෙන් එකඟ වන්නට සිදුවිය හැකි කොන්දේසි. උද්ධමනය පහළ මට්ටමක පවත්වාගෙන යාම, රාජ්‍ය වියදම් සීමා කිරීම, අයවැය පරතරය අඩු කිරීම තවත් කොන්දේසි විය හැකි. ඇත්තටම ඩොලර් ලැබෙන ක්‍රම නතර වෙලා නම් මේ හදිසි අවස්ථාවේ IMF වලින් හෝ ණය ගන්නේ නැතිව වෙන කරන්න දෙයක් බැලූ බැල්මට නැති බව කිව යුතුයි. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් තිබෙනවා. ඒ ඇමරිකන් ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් තැබීම සඳහායි. එම ණය මුදලින් මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන සහල්, තිරිඟුපිටි, සීනි ආදිය ලබා ගැනීමට නියමිතයි. අද ජාත්‍යන්තර පාරිභෝගික දිනය. මේ පොළොව මත ඉපදුණු සෑම මිනිසෙකුම මරණය දක්වාම පාරිභෝගිකයෙක්. ජාත්‍යන්තර පාරිභෝගික දිනයක් නම් කර ඇත්තේම වෙළඳපොළ තුළ සිදුවන අසාධාරණකම් වලින් සියලු දෙනාව ආරක්ෂා කිරීම සඳහායි. සෑම පාරිභෝගිකයෙකුටම එක සමානව එකම නීතියක් ක්‍රියාත්මක කිරීම පාරිභෝගික ආරක්ෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ රටේ පාරිභෝගිකයන්ට නම් එකම නීතියක් ක්‍රියාත්මක වන්නේ නැහැ. අද රට තියෙන තැනත් එක්ක පාරිභෝගික දිනය සමරන්න හොඳම තැන ගෑස්, ඉන්ධන, කිරිපිටි පෝලිමක් හෝ රෑට විදුලිය කපන අවස්ථාවක් කියලයි අපිට නම් හිතෙන්නේ.
දැන් ඇත්තටම අපේ රටේ පාරිභෝගිකයින්ගෙන් 95%කට වැඩි පිරිසකට පාරිභෝගික අයිතිවාසිකම් නැති බව කිව යුතුයි. එක එක ජාතිය අධිකාරි තිබුණත් ඒවායේ ලොක්කෝ අපේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයා ගැන දන්නේම නැහැ. පසුගිය කාලේ ගෑස් පිපුරුවා. පාරිභෝගික අයිතිය වෙනුවෙන් එකදු රාජ්‍ය ආයතනයක්වත් කරපු දෙයක් නැහැ. අද ජනතාව ගෑස් පෝලිම්බල ඉන්ධන පෝලිම්බල කිරිපිටි පෝලිම්බල ඇත්තටම පුදුම සුවදායක පරිසරයක් පාරිභෝගිකින්ට උරුම වෙලා නේද? අහස උසට ගිය ඉන්ධන, ගෑස්, සීනි, කිරිපිටි සහල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අද අපේ රටේ සාමාන්‍ය පාරිභෝගිකයාට තෝරා ගැනීමේ අයිතිය නැති කර අවසන්. ජාත්‍යන්තර පාරිභෝගික දිනයට අදාළ කරුණු අටම ඇති හැකි ධනපති පාරිභෝගිකයන්ට පමණයි මේ රටේදී උරුම වී තිබෙන්නේ. එනිසයි අප අද මතක් කරන්නේ මේ ජාත්‍යන්තර පාරිභෝගික දිනය අපේ රටේ අපේ පාරිභෝගිකයින්ට නම් තාමත් හුදු සිහිනයක් පමණයි කියලා. සාමාන්‍යයෙන් ආසියාවේ ලොකුම කර්මාන්ත ශාලා හදන්නේ අපේ රටේ. ලොකුම ඒවා හදපුවම පාරිභෝගිකින්ට ඉතාම හොඳම වෙන්න ඕනේනේ. ආසියාවේ විශාලතම පිටිකිරි කම්මල තියෙන්නේ අපේ රටේ. ඒ වුණාට කිරි පිටි නැහැ. තිබුණත් මිල ඉහළයි. ශ්‍රී ලාංකීය පාරිභෝගිකින් වන අපට තරම් හොඳම දේ, ස්තරම්ම දේ, උසස්ම තත්වයෙන් හිඟයක් නැතුව අඩුම මිලකට දෙන වෙන රටක් ලෝකෙ කොහේවත් නැතුව ඇති. ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ කියලා මේ ජාත්‍යන්තර පාරිභෝගික දිනයේදී පාරිභෝගිකින් වන අප සියලු දෙනාම අප අපටම මතක් කරගත යුතුව තිබෙනවා. පාරිභෝගිකය අද මේ රටේ නම් වලපලට වැඩ ඉවරයි. පාරිභෝගික දිනේ සමරන්න පුළුවන් වැඩ පිළිවෙලක් නම් මේ ආණ්ඩුව දිනකන් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් මේ පාරිභෝගික හොඳට සමරනවා. පාරිභෝගික අන්ත අසරණ කරලා කොහමද මේගොල්ලෝ පාරිභෝගික දිනේ සමරන්නේ? මාත්‍යා රටේ දැක්ම පේනවනේ. තව ටික කාලයකන ලැට්ට කරත් පොලිමත් තියෙයි මේකේ. අපි කොහොමද ළමයිත් එක්ක ජීවත් වෙන්නේ? අපේ දරුවෝ මන්ද පෝෂණ කාර්යය කරන්න පුළුවන්ද? අපේ ජීවිත ඉවරයි දැන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටවත් මෙරට පවතින ආර්ථික අර්බුදයේ විසඳීමට හැකියාවක් නැති බව අමාත්‍ය මන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එයද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. අලි ඩාන්ස් කරනකොට තනකොළ පොඩි වෙනවා කියලා කතාවක් තියෙනවා. ලොකු රටවල් ගහ ගන්නකොට අපි නිකම් ඩොලර් බිලියන 80ක විතර ආර්ථිකයක් තියෙන අපිට කවර අහුවරණක්ද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී මීට වඩා අඩු ලෝක විනාශයක් තමයි සිද්ධ වුනේ. කොවිඩ් 19ට වඩා සාපේක්ෂව අඩු වෙන. ඒ අවස්ථාවෙත් මෙහෙම මුළු ලෝකෙම ඇති වුණා බඩගින්, මන්දපෝෂණය, දුප්පත්කම. ඒ අවස්ථාවේදී ලෝකයේ විවිධ රටවල ඉන්න ආර්ථික විද්වතුන්, ආර්ථික විද්‍යාඥයන් බ්‍රෙටන් වුඩ්ස් වලට රැස්වෙලා යයි. මේ ලෝකයේ මිනිසුන්ගේ දුක, වේදනාව ප්‍රශ්නෙට මොකද්ද කරන්න කියන එක ගැන විශාල සංවාදයක් ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇති වුණා. ජෝන් මෙනාඩ් කේන්ස් සැලැස්ම ඉදිරිපත් කළා. වයිට් සැලැස්ම කියලා එකක් ඉදිරිපත්. මේ කඩා වැටුණු ලෝකය නැවත ගොඩ ගන්න නම් වර්ල්ඩ් බැංක් IMF කියලා ආයතන දෙකක්, ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති. ඒ බ්‍රෙටන් වුඩ් සම්මේලනයේ නියුන් සෝහිරෝ දෙන්න එක තමයි මෙතෙක් කල් අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් සෝහිරන්ටත් අපි බේරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ රටේ පාරිභෝගික ජනතාව පාරිභෝගික අයිතිවාසිකම් දිනේදී අපි සියලු දෙනා දන්නවා අපිට පාලනය කළ නොහැකි ප්‍රමාණයට අර්බුදයේ උග්‍ර වෙලා තියෙනවා. එවන් තත්ත්වයක් තුළදී ඉවසීමෙනුත් වගකීමකිනුත් මේ අභියෝගයට මුහුණ දීලා රටක් ලෙස වැඩි වැඩියෙන් වැඩ කරන අලුත් තාක්ෂණය සමග ඒකාබද්ධ වෙලා අභියෝග තුළ බිහිවෙන නව මම්මාවත් තුළ තමයි ඒ සඳහා විසඳුම් ලැබෙන්නේ. අද සිට බස් ගාස්තුත් වැඩි වුණා. අවම ගාස්තුව රුපියල් 20යි. උපරිම ගාස්තුව රුපියල් 1498යි. දුම්රිය ගාස්තුත් අද හෙටම වැඩි වේවි. ඒ බව අද කැබිනට් තීන්දුව දැනුම් දීමේ අවස්ථාවේදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවා. ඇමති ලොකුගේ රටනම හිඟයක් නැතිව තෙල් බෙදූ බව කියනවා. වාහන 4-5කට වැඩි පෝලිම් නැති බවයි ඔහු පවසන්නේ. නමුත් අදත් රට පුරා කිලෝමීටර් 2-3ක් දිගු පෝලිම් දක්නට ලැබුණා.
ඉන්ධන මිල අපේ රටේ මීට පෙර සාමාන්‍ය නිහල ගිය රුපියල් 3කින් 4කින් පමණයි. රුපියල් 77කින් පෙට්‍රල් සහ රුපියල් 55කින් ඩීසල් ගණන් ගේ වාහන හිමියන්ට තරු පෙන්වමින්. මේසා විශාල මුදලකින් පෙට්‍රල් ඩීසල් ඉහළ ගියාම අනිත් හැමදේම වැඩි වෙනවා. ඒ අනුව අද සිට මගේ ප්‍රවාහන ගාස්තු ඉහළ දාන්න වුණා. ඒ අතරට බස් ගාස්තු සේම ත්‍රිරෝද රථද අයත්. දැන් අවම බස් ගාස්තු රුපියල් 17 සිට රුපියල් 20ක් දක්වා ඉහළ ගියා. උපරිම ගාස්තු ලෙස පැවතියේ රුපියල් 1303යි. එය දැන් රුපියල් 1498ක් ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ දුර යනකොට එක් ගමන් වාරයක් රුපියල් 195කින් වැඩි වෙලා. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මේ ගාස්තු සංශෝධනයෙන් තමන්ට කිසිදු ලාභයක් නැති බවයි. විශේෂයෙන්ම කියන්න ඕන ගොඩක් කට්ටිය මේක වැඩි ආකාරයේ නිගමනයකට යම් යම් ස්ථානවල යෙදලා තිබුණා. නමුත් අපේ ඩීසල් වලට ගිය පිරිවැය, ඒ කියන්නේ ඩීසල් වලට යන පිරිවැය පමණක් මේ බස් ගාස්තුවෙන් අපි හදාගත්තා. ඊට එහෙට හැරෙන්න අපිට කිසිදු ලාභයක් මේ බස් කාර්යාල පාත්‍ය අනිත් පිරිවැයන් වලට මේක ලැබුණේ නැහැ. දැන් දුම්රිය ගාස්තුත් වැඩි කරන්න සූදානම් වෙනවා. ඒ බවද ප්‍රවාහන අමාත්‍ය දෙලු මමුණුගම මහතා පැවසුවා. පහුගිය කාල සීමාව තුළ ඉන්ධන වැඩි වුණත් මේ දුම්රිය ගාස්තු ඉහළ දමන්න කටයුතු කෙරුවේ නැහැ. මේ වතාවෙදී රුපියල් 55ක පමණ මුදලකින් ඩීසල් මිල ඉහළ යෑම නිසා මේ තත්ත්වයේ යටතේ යම් මිල සංශෝධනයකට නොගියොත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් මිල දී ගැනීමේ වියදම පවා තරන්න බැරි වෙන තත්ත්වයකට පත්වෙන නිසා හැකි අවම ප්‍රමාණයකින් ඉන්ධන මිල පමණක් හෝ පියවා ගැනීමට සරිලන ආකාරය දුම්රිය ගාස්තුත් ඉදිරියේදී සුළු සංශෝධනයකට ලක් කරන්න නියමිතව තියෙනවා. ඊයේ දිනේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයටත් පූර්ව අනුමැතිය ලැබලා දුන්නා. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විදුලි බල ඇමති වෙලා ඉන්නකොට අන්තිම කාලේ කිව්වා දැන් විදුලිය කපන්නේ නැහැ කියලා. හැබැයි තාමත් විදුලිය කපනවා. ඇමතිතුමා ඇත්තටම දන්නේ නැති බව ඇත්ත. එතුමන්ලාගේ නිවෙස්වලට විදුලිය කැපෙන්නේ නැහැ. දැන් එතුමා ඉන්ධන ඇමති. එතුමා කියන්නෙම හිඟයක් නැතිව ඉන්ධන යවලා තියෙන්නේ කියලා. වැඩි වුණොත් වාහන එකක් දෙකක් පෝලිම් වල ඇති කියලයි එතුමා කියන්නේ. නමුත් අදත් කිලෝමීටර් 2-3 දිගු පෝලිම් දක්නට ලැබුණා. සමහර පිරුම්හල් වහලා. ඇත්තටම ඉන්ධන ඇමතිතුමා බොරු කියන්නේ. කටේ තොලේ ගෑවෙන්නේවත් නැතිව. එතුමාම කියපු විදිහට මැති ඇමතිවරුන්ට තෙල් ඉල්ලුවම ගහලා දෙනවා. එතුමන්ලාගේ වාහන වලට තෙල් නැති වෙන්නේ නැහැ. ඒ වගේමයි පෝලිම් වල ඉන්නෙත් නැහැ. බොහෝ විට අපේ රටේ පිරුම් හල් වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් අයිති පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ට. දැන් කොහොම හරි ප්‍රමාද ගාස්තුත් ගෙවලා තෙල් නැව් ගොඩබානවා. දැනගන්න ලැබුණු විදිහට ඩීසල් මෙට්‍රික් ටොන් 60,000ක් විතර ස්ටොක් එකේ තියෙනවලු. මෙහෙම ගබඩා කරගෙන ඉන්නේ ඇයි? හිඟය මවල ආයේ වැඩි කරන්නද? නැත්නම් හරියට බෙදා ගන්න බැරිවද? හිතවතුන්ගේ ඉන්ධන පිරුම් හල් වලට විතරක් දෙන්නද? ඇත්තටම මෙවැනි සාධාරණ ප්‍රශ්න රැසක් අපට අසන්නට වෙනවා. පෝලිම් වල ඉන්න ජනතාව අදත් හරි ආදරයෙන් සියලු දෙනාම සිහිපත් කළා. ඔළුව තියෙන මිනිත්තු ගැලවිලා අයින් වෙලා යනවා. මේක කරන්න බෑ, මිනිත්තු දෙකේ ඉන්නේ කියලා. හරක් ටික ඉන්නවනේ, හරක් ඇවිල්ලා ඒක අල්ලගෙන කකා ඉන්නවා. තවමත් රට තුළ ගෑස් පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර වැඩි වූ ජීවන වේදමට විරෝධය පළ කරමින් බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද විරෝධතා පෝරු රැගෙන සභා වාරයට සහභාගී වුණා. ලිටු සමකම ගෑස් බෙදා හැරීමේ කටයුතු යළි යථාතත්වයට පත් කළත් තවමත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබෙනවා. අද උදැසන බලංගොඩ නගරයේ පැවති ගෑස් පෝලිමයි මේ. තමන්ගේ කොටහ පිරිමහගෙන යන්න බලන්න. අපි නම් එහෙම නෑ. අපි කියන්නේ අපි ඔක්කොම එකට ඉන්න ඕනි කියලා. හිතයි දැනට පොල් සම්බෝලක් කන්න හම්බෙන්නේ. ඒක නෑ, ඇත්ත කතාව. ලෙව කන්න වෙන්නේ. හැබැයි එක එක්කව කතා කරන්නේ. මේක තමයි මේ රටේ දින කරුමේ. ගෑස් ලබා ගැනීමට පැමිණ සිටි ජනතාව අතරත් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඉන්න
දැන් අද බලංගොඩ නගරේ ප්‍රේමියම් පොණ්ඩ තැනක් නැහැ. ගෑස් නැහැ, විදුලිය නැහැ, වතුර නැහැ. ගෑස්ාව දැන් ගෑස් දෙන්න තියෙන ටික දෙන්න. අපේ මිනිස්සු ඇත්තටම මොන තරම් අසරණද කියලා බලන්න. බඩේ ගින්දර තියාගෙන මේ ගෑස් එක අරන් යනවා. ඒ හින්දා මුතුම පාප කර්මයක් ඒව ගන්න. දාහනය සලසන්න බැයි නම් කරුණා කළ මේක මොන හරි ඉල්ලා අස්වෙන්න. නැත්තම් යන්න. මොකද මේ කරන්නේ? රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.